Gather FM. සුප්‍රකට ව්‍යාපාරික දිනේෂ් තාප්තර මහතාගේ අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය මේ බව පවසා තිබේ. පාරකෑමට ලක්ව සිටියේදී රෝහල් ගත කර සිටි ව්‍යාපාරික දිනේෂ් තාප්තර මහතා ඊයේ රාත්‍රියේ අභාවක් ප්‍රාප්ත වී තිබේ. ඊයේ පසරු බොරල්ල කනත්ත ප්‍රදේශයේදී සිය මෝටර රථය තුළ ගෙල සිරකට දෙයක් ගැටගසා බැඳ තමා සිටියේදී කනත්තේ මුරකරුසා ඔහුගේ සේවකයෙකු විසින් සොයාගෙන තිබිණි. අනතුරු දිනේෂ් තාප්තර මහතාගේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර ඔහු එම ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේදී අවසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් ව තිබේ. මේ යන විට දිනේෂ් තාප්තර මහතා 51 හැවිරිදි වියේ පසුය. මියගිය අදාළ ව්‍යාපාරිකයා මෝටර රථය තුළ යම් ශාරීරික හිරිහැරයකට ලක්ව ඇති බව බොරල්ල පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රුපියල් කෝටි ගණනක ණය මුදලක් ලබා දීමට නියමිත පුද්ගලයෙකු හමුවීම සඳහා යන බව බින්දට පවසා ඔහු නිවසින් පිටව ගොස් ඇති බවය. එලෙස සභාපතිවරයා ඊයේ දහවල් කොරුඳුවත්ත මල්පාර ප්‍රදේශයේ පිහිටි සිය නිවසින් පිටත්ව ගොස් තිබිණි. ඉන් අනතුරු ඔහුගේ බිරිඳ මද වේලාවකට පසු ඔහුට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති අතර එහිදී ඔහුගේ දුරකථනයේ ක්‍රියා විරහිත වී තිබී ඇත. දුරකථනයේ හරහා ලැබී ඇති සංඥා අනුව ඔහුගේ දුරකථනයේ බොරැල්ල සුසාන භූමිය අසල තිබෙන බවද බිරිඳ අනාවරණය කරගෙන තිබේ. ඒ පිළිබඳව සැක සිටු සභාපතිවරයාගේ බිරිඳ සමාගමේ විධායක නිලධාරියෙකුට ඒ බව පවසා බොරැල්ල සුසාන භූමිය වෙත එවා ඇත. ඔහු පැමිණ කළ සොයා බැලීමකදී සභාපතිවරයා පැමිණි මෝටර රථයේ තියදුරු අසුර මත ඔහුගේ දෙයක් ගැටගසා ගෙල්ලට වෛරයක් දමා තිබෙන අයුරු දැක තිබේ. ඒ මොහොතේම වහා ක්‍රියාත්මක වී විධායක නිලධාරියා සුසාන භූමියේ කම්කරු සේවකයෙකුගේද සහාය ඇතිව සභාපතිවරයාගේ අධික සහ ගෙල්ට දමා තිබූ වෛරය ඉවත් කර ඔහු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. සභාපතිවරයාගේ මෝටර රථයේ අසල සිටි නාඳුනන පුද්ගලෙකු පිටත් යන අයුරු සුසාන භූමියේ සිටි කම්කරු සේවකයෙකු දැක තිබූ බවද පොලිසිය කියා සිටී. ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් සභාපතිවරයාගෙන් ලබාගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි තුනක්ද සභාපතිවරයා සිදු කර තිබෙන බවද උසස් පොලිස් නිලධාරියෙකු වැඩිදුරටත් සඳහන් කර තිබේ.